මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වශයෙන් ඔහුගේ මූලික කාර්යභාරය තමයි රෝගී වීමට පෙර මිනිසුන් ආරක්ෂා කර ගැනීම. මිනිස්සු මිය ගියේ බෝ වන රෝගවලින්. කිරිබොන්න, බිත්තර කන්න, මස් කන්න, පෝෂණය වැඩි කරගන්න. ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් ලංකාවේ වැඩිහිටි ජනගහනයට මොකද වෙන්නේ? මං වහකෝප්පයක් කියලා අදහස් කරේ. මේක නමක් කියන්න මං කැමති නෑ. සීනි වගේ 300ක් විතර ගුණයක් මං දන්න හැටියට තනි රසයි. ඒ අස්පාටම් මේ වෙනකොට පිළිකා කාර්යයක් කියලා හොයාගෙන ඉවරයි. වියන, ඔබගේ ආධ්‍යාත්මය පෝෂණය කරන්නට යහපත් සමාජයක් වෙනුවෙන් ධර්ම වොයිසස් ෆෝ ඇනිමල් සංවිධානය තිළින කරන අහස් වියන. අද අහස් වියනට අපත් සමගින් සම්බන්ධ වන්නේ විශ්‍රාමලත් මහජන සෞඛ්‍ය පරීක්ෂක, ධර්ම වොයිසස් ෆෝ ඇනිමල් සංවිධානයේ ප්‍රාදේශීය සම්බන්ධකාරක KDG රත්නායක මහත්මයා. අයිබෝන්, අහස් වියන යටදී අදත් අපි ඔබ හමුවන්නට සූදානම්. සතුන්ට, ඒ වගේම පරිසරයට ආදරය කරන, ඔබගේ නිරෝගී සම්පත වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් කරන චරිතයක් සමග අද අපිට මුණ ගැසෙන්නේ හිටපු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. වසර 35කට අධික කාලයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු විදිහට සුවිශාල කාර්යභාරයක් කරන එතුමා මේ වන විට ඔබගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය වෙනුවෙන්, ඒ වගේම මුළු මහත් විශ්වයේම සුවදායීතාවය උදෙසා සුවිශාල කාර්යභාරයක නිරතව සිටිනවා KDG රත්නායක මහත්මයි අද අපත් සමග එක්වන චරිතය. අයිබෝන් රත්නායක මහත්මයා. අයිබෝන්. හොඳයි, අපි මේ කතාව ආරම්භ කරන්නට මට හිතෙන ඔබතුමාගෙන් මුලින්ම විමසන්නට, ඔබතුමා දීර්ඝකාලීන වෘත්තීය අධ්‍යක්ෂ සහිත චරිතයක්, ඒ වගේම ඔබ මේ සමාජයට සුවිශාල මෙහෙවරක් සිදු කළ චරිතයක්. වර්තමානයේදීත් ඒ කාර්යභාරය ඉටු කරමින් පවතිනවා. ඔබතුමා මේ ක්ෂේත්‍රය තුළ සිදු කරන්නා වූ භූමිකාව සහ කාර්යභාරය ගැන මා කැමති දැනගන්නට මුලින්ම. මා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වශයෙන් වසර 35කට ආසන්න කාලයක් සේවය කළා, විශ්‍රාම ලැබලා ඉන්නේ. ඉතින් මම ඒ විශ්‍රාම ලැබලත් මම මගේ සේවා කාලය තුළදී මම මහජනතාවගේ නිරෝගී සුවය වෙනුවෙන් ගොඩක් වැඩ කරා. දැනටත් මට ඒ වගේ වැඩක් කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. හොඳයි, ඒ අතරේ ඔබතුමා මේ දීර්ඝකාලීන මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තිය තුළදී බොහෝ මිනිසුන් මුණගැසෙන්නට ඇති, ඒ වගේම රාජකාරි කටයුතු රාශියක නිරතවන්නට ඇති. මිනිසුන් ලෙඩවන හේතු සහ නිරෝගී සම්පත්තිය වෙනුවෙන් කළ යුතු දේවල් පිළිබඳව ඔබතුමාට අධ්‍යයනය කරන්නටත් හැකියාව ලැබෙන්නට ඇති. මේ කාලෙ දිහාවට ආපහු මනසින් යන්නට ලැබුණොත්? ඔව්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වශයෙන් ඔහුගේ මූලික කාර්යභාරය තමයි රෝගී වීමට පෙර මිනිසුන් ආරක්ෂා කර ගැනීම. එක පළවෙනි කාර්යය. ඊළඟට රෝගීන් වෙච්ච මිනිසුන් විමර්ශනය කරලා අන් අයට ඒක බෝ වීම වැළැක්වීම. ඒකෙදි කාණ්ඩ කිහිපයක් තුලින් රාජකාරී විහිදලා තියෙනවා. බෝ වෙන රෝග විමර්ශනය, ආහාර සෞඛ්‍ය, පාසල් සෞඛ්‍ය, ඊළඟට ආහාර සම්බන්ධයෙන් නීතියට පරිබාහිරව කටයුතු පුජ්‍යලෙන් අධිකරණයේ නීති ඉදිරියට පමුණලා එවුන්ට අදාළ දඬුවම් ලබා දීම, ඊළඟට පොදු ජනතාව දැනුවත් කිරීම. මේකේ පුළුල් පරාසයක් තුළ විහිදිච්ච රාජකාරියක්. ඔබතුමා සඳහන් කළා බෝ වන රෝග, බෝ නොවන රෝග, මේ රෝග තත්ත්වයන්ගෙන් මහජනතාව ආරක්ෂා කිරීම සඳහා ඔබතුමන්ට රාජකාරියක් පැවරලා තිබුණු බව. මෙතෙන්දී හඳුනාගන්නට ලැබිච්ච අවස්ථා අනුව ගත්තහම බෝ නොවන රෝගවලට බොහෝසින් හේතු වන කාරණා විදිහට මොනවද ඔබතුමාට හඳුනාගන්නට ලැබුණේ? ජීවන රටාව හා වැරදි විහරණ ආහාර විහරණ පුරුදු නිසා මේ වන විට
බෝනෝන රෝගොලින් මියයන සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තම බෝනෝන රෝගවලින් වසරකට ලෝකයේ මිලියන 30ක් පමණ මිය යනවා. ඉන් 80%ක්ම සිදුවන්නේ දියුණු වෙමින් පවතින සහ සංවර්ධන වෙමින් පවතින රටවල ජනතාව තුළ. ඉනොත් ඒ බෝ නෝන රෝගවලින් මිය යන මිලියන 30ක් වගේ ජනතාව තුළින් වයස අවුරුදු 60ට අඩු මරණවලින් 90%ක්ම සිදුවන්නේ බෝ නෝන රෝග හේතුවෙන්. ඔව් රත්නායක මහත්තයා, බෝ නොවන රෝග සහ බෝවන රෝග මුලින්ම මොනවද මේ බෝ නොවන සහ බෝවන රෝග කියන කාණ්ඩ දෙක ගැන පැහැදිලි කිරීමක් කරමින් කියන්න බලන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලෙස මේවට සිදු කළ හැකි බලපෑම කොහොමද කියලා. බෝවන රෝග ගත්තම අපි අපේ මුල්ම රාජකාරියලා දෙන බෝවන රෝග වැළැක්වීම. අද වගේ බෝ නොවන රෝග බහුලව තිබුණේ නැහැ. අතීතයට ගියාම වසර 30කට 35කට එහාට ගියාම මිනිස්සු මිය ගියේ බෝ වන රෝග වලින්. විශේෂයෙන් පාචනය, ලෙසිදම් පාචනය, සිංගමාලය, උණසන්නිපාතය, කොලරාව, මහා වසංගත කොලරාව, ඊළඟට මැලේරියාව, මේ වගේ රෝග 20 ගණනක් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය තුළින් විමර්ශනය කළ වාර්තා කළ යුතු ඒවා තමයි බෝ වන රෝග. කෙනෙක්ගෙන් කෙනෙකුට ඉක්මනට බෝ වෙනවා, වසංගතාකාරයෙන් පැතිරෙනවා, ඒවට තමයි බෝ වන රෝග කියන්නේ. මේ මෑත යුගයට ගත්තම දැන් දශක 3ක 4ක විතර මෙහාට ඇවිල්ලා දැන් මේ යුගයට ගත්තම පිළිකාව අධික රුධිර පීඩනේ, දියවැඩියාව, ළඟට වකුගඩු ආබාධ, මේවා කෙනෙකුට තිබුණාට තව කෙනෙකුට බෝ වෙන්නේ නැහැ. ඒවට තමයි බෝ නොවන රෝග කියලා කියන්නේ. ඔව් රත්නායක මහත්තයා, ඒ බෝ වන සහ බෝ නොවන රෝග සඳහා මහජන පරීක්ෂකවරයෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කළ හැකි මැදිහත් වීම මොකද්ද? බෝ වන රෝගවලදී අපේ මුල්ම රාජකාරියේදී අපි බෝ වන රෝග තමයි රෝගියෙක් වාර්තා වුණාම අපි ඒ රෝගියා රෝහලේට තමයි ඉස්සෙල්ලාම රෝගී යන්නේ. නමත් අපිට ක්ෂේත්‍රය තුලත් අපිට රෝගීන් වාර්තා වෙනවා. අපි වහාම ඒ ස්ථානයට යනවා, අදාළ පුද්ගලයාගේ නිවස ගිහිල්ලා ඔහුගේ ආශ්‍රිතින් සම්පූර්ණ බලනවා. බලලා කොහෙන්ද මෙයාට මේ විස බීජය ශරීරගත වුණේ, ඔහු නිසා තව කී දෙනෙකුට මේක ආසාදනය වෙලා ඇද්ද කියන අපේ පරීක්ෂණයක නිරීක්ෂණයක් ගන්නවා. අරගෙන අපි ඒ අදාළ පුජ්‍යලයාට බෝ වෙන රෝගේ වැළඳුණු පුජ්‍යලයන් හොයනවා. හොයලා සමාජය තුළ පැතිරීම වළක්වන්න අපි ඔවුන් නිරෝධායනය වගේ කටයුතු යොදනවා. බෝ නොවන රෝග බෝ නොවන රෝග වල තමයි ප්‍රශ්නේ. බෝ නොවන රෝග කාලයක් තිස්සේ ඔහු ගන්න ආහාර, ඔහුගේ ඇවැත්ම පැවැත්ම තුළ තමයි ඔවුන්ට ඒක උරුම වෙලා තියෙන්නේ. සමහර බෝ නොවන රෝග ජානගත පොඩි බලපෑමකුත් තියෙනවා. හැබැයි ජානගත බලපෑම අවුරුදු 50කින් එන්න තියෙන රෝග තත්ත්වයක්. ඔහුගේ ආහාර රටාව තුළින් වසර 10ක 15ක මෙහාදී මතු කරගන්න පුළුවන්. ඒ තුල තමයි අපිට ඒ සාධක බලලා ජනතාව තුළට ඒක වළක්වා ගැනීම සඳහා ගත හැකි සෞඛ්‍ය අධ්‍යාපන දේශන කරන්න වෙලා තියෙන්නේ. රත්නායක මහත්මයා, මට හිතෙනවා
වන රෝගවලට වඩා බෝ නොවන රෝගවලින් මහජනතාව ආරක්ෂා කරන එක තරමක් අසීරුයි කියලා. එහෙම ඔබතුමාට කියන්නට මට හේතුවක් තියෙනවා. මොකද අපි දන්නවා අපිරිසිදු ආහාර අලෙවි කරොත් නැත්නම් කල්ලිකුත් වෙච්ච ආහාර අලෙවි කරොත් ඒවය අඩංගු ද්‍රව්‍ය මිනිස් භාවිතයට නුසුදුසුයි නම් බෝ වන රෝග ව්‍යාප්තියට ඕනතරම් සාක්ෂි අපිට ඇස් පණ අපිට පේන්නට තියෙනවා. නමුත් බෝ නොවන රෝගවලින් කොහොමද මිනිස්සු ආරක්ෂා කරන්නේ? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරේ කොහොමද දිමැදිහත් වෙන්නේ සඳහා? ඒකෙදි අදාළ ජනකොටසට නැත්නම් ජනතාවට සෝහය දැනුමෙන් තමයි පොහොසත් කරන්න ඕන. දැනුමෙන් පොහොසත් කරනකොට ඕන්නේ දැනුමෙන් ඕන්ගේ චර්යාවන් වෙනස් කරගන්නවා. ඒ දැනුම දෙන්න අපි මූලික වෙලා කටයුතු කරනවා. ඔබතුමාගේ වසර 35කට අධික වෘත්තීය ජීවිතයේදී විවිධ අත්දැකීම් ලැබලා ඇති මේ වගේ මිනිසුන්ගේ ආහාර රටාව තුළ ඇති කරගෙන තියෙන වෙනස්කම් නැත්නම් ඔවුන් පුරුදු විදිහට පවත්වාගෙන යන දේවල් හින්දා රෝගාබාධ වලට ලක්වීම බෝ නොවන රෝග වලින් බොහෝ දෙනෙක් පීඩා විඳින තත්වයන් මේවා වළක්වන්නට ඔබතුමා රාජකාරී වපසරිය තුලත් ඉන් ඔබට ගිහිල්ලා තමන්ගේ නිදහස් ජීවිතය තුලත් කොහොමද කටයුතු කළේ කියන්න කනගාටුයි. කාලෙන් කාලයට දැනුමත් එක්ක අපේ කරන දැනුවත් කිරීම වෙනස් වෙනවා. අපි මුලදිම අපි ලබාපු අධ්‍යාපනය තුළ අපි කිව්වේ පෝෂණය අඩු අයට කිරි බොන්න, බිත්තර කන්න, මස් කන්න, පෝෂණය වැඩි කරගන්න. මේක මේ දශක 3ක 4ක ආපු ගමනේදී දැන් තින නූතන පරිේෂණ අධ්‍යක්ෂීන් ඊළඟට ඒ පේන්න තියෙන රටාව තුළ අපි එදා ඒ මිනිස්සුන්ට බලෙන් කවන්න හැදුවෝ ඒ අදහස් වැරදි කියන එක අපිට දැන් වැටිලා තියෙනවා. මොකද බෝ නොවන රෝගවලට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා මස් මාංශ අනුභවයත් වැරදි ජීවන රටාවත්. දැන් එතනින් ඒ ජනතාව ගලව ගන්න අපිටම මට අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් ඒ ජනතාවට නැවත යථා තත්ත්වය දැන් දැනට තියෙන තත්ත්වය පැහැදිලි කරලා උන්ගේ ඒ පරණ මුල් බැසගත්ත ඒ අර මුල් බැසගත්ත ඒ අදහස් ඉවත් කරගෙන මේ නව තත්ත්ව නව ජීවන රටාවකට පරිවර්තනය වෙන්න. ඔව් රත්නායක මහත්මයා, මොකක්ද මේ නව ප්‍රවේශය සහ එහි ඔබේ භූමිකාව මොකක්ද? මම මීට පෙරත් කිව්වා වගේ අපි පෙරදී කිව්වේ මස් මාළු කණ්ඩ පෝෂණ ඇති කරගන්න කියලා. ඒ මස් මාළු පරිභෝජනය තුළ එදා අතීතයේදී ගත්ත අපේ අතීතයේ සිංහලයා ගත්තම අතීතයේ සිංහලයා ගැන ලිඛිත සාක්ෂියක් තියෙන්නේ රොබර්ට් නොක්ස් කියන එලි මහන් සිරකරු ලංකාවේ ඇවිල්ලා ලංකාවේ සමාජයේ එක්ක අනුගත වෙලා සමාජයේ සිරිත් එක්ක බලලා එයා ලියලා තිනෝ එදා හෙළදිව කියලා. ඒ හෙළදිව ග්‍රන්ථයේ තියෙනවා පැහැදිලිවම සිංහයා කියන්නේ විචේක්ෂණ ඥාණයෙන් යුක්ත කොටසක්. ඒකම ඔවුන් හරි ලැජ්ජාශීලී. ඔවුන් වැඩි වෙලා නිදාගන්නේ නැහැ. ඊළඟට ඔවුන් මස් මාළු කෑම සහ මත් පැම්බීම අප්‍රිය කරති. ඒක සමාජ සම්මතයක්. මේ මස් කනවා නම් මේ මත් පැම්බනවා නම් ඔව් සමාජයේ තුල තියාගන්නේ නැති වගේ නම් සමාජයෙන් පිට කරන. එතකොට උඹ කෙනෙක් ඒකෙන් වැළකිනවා. එහෙම ඉඳලා තමයි අපි අහස් සුසතර දාගබ් බැඳ සාගරය වගේ වැව් තැනුව ජව ශක්තිය ඔවුන් ලෙඩ් නෙවෙයි මේ මන විට අපේ මුළු ජාතියම ලෙඩ ජාතියක් බවට පරිවර්තනය වේගෙන යනවා. මේක හේතුව තමයි දැන් වසර 40ක් විතර වෙනකොට ඒ ඉන්න ජනගහණයෙන් 40% ජනගහණයෙන් 25%ක් විතර කුමක් හෝ බෝ නොවන රෝගයකින් හෝ රෝග දෙක තුනකින් පෙළෙනවා.
ඔවුන් ඉදිරි ජීවත් වීම අපේක්ෂා කරන්නේ නූතන වෛද්‍ය විද්‍යාවෙන් හොයාගත්ත බේත් වලට පින් සිදුවන්න. එක බේත් පෙත්තක් හෝ පාවිච්චි කරන යම් පුජ්‍යලයෙක් යම් කිසි ප්‍රශ්නයකදී බේත් නැතුව ගියොත් වසර පහක් යනකොට ඒ සියලු දෙනා මේ මිහි මතින් ඉවත් වෙනවා, මිය යනවා. ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් ලංකාවේ වැඩිහිටි ජනගහනයට මොකද වෙන්නේ? ප්‍රශ්නයක්. අද රෝහලේ සායනයකට යන්න, සායනේ සායන දිනේට බලන්න රෑ ඉඳලා ඇවිල්ලා අංකයක් ගන්න රජයේ රෝහලෙන් බේත් නොමිලේ දෙන නිසා පෝලිමේ අවුරුදු 35-40 වෙච්ච කී දෙනෙක් ඉන්නවද කියලා. ඔවුන් ජීවත් වෙන්නේ උන්ගේ ජීවිතයේ දීලා තින්නේ බේත් පෙත්තට. බේත් පෙත්තේ පාට වෙනස් වුණත්, එකම බේත් කාණ්ඩේ බේත් පෙත්තේ පාට වෙනස් වුණත් ඔවුන්ගේ ලෙඩ සුව වෙන්නේ නැහැ. ඒ තරම් මානසික වහල්භාවයක් ඇති වෙලා තිනු බේත් එක්ක. ඉතින් මේ ජනතාව ඉදිරියේදී මෙවැනි තත්ත්වලට යෑම වළක්වා ගන්න, ලෙඩ ජාතියක් වෙන එක වළක්වා ගැනීම අපේ පුජ්‍යල වශයෙන් සහ සමස්ත වශයෙන් අපේ වගකීමක්. ඒ අපි ඉටු කරමින් පවතින. ඔබ එහෙම කියනකොට මට හිතෙන්නේ මේ වර්තමානයේ මිනිස්සු ගත කරන ජීවන රටාවට ප්‍රතිපක්ෂව උඩුගම් බලා පිහිනන කෙනෙක් කියලා ඔබ. ඔව් සුජීව මහත්මයා, හේතුව අපි මුතුන් මිත්තෝ. එදා ඔවුන් අර මං කිව්වේ හෙළදිව ග්‍රන්ථේ තිබුණ කතාවකුත් එක්ක සම්බන්ධ කරොත්, අපේ මිතුන් මිත්තෝ අපි කෑවේ බිව්වේ කුඹුරේ, හේනේ, වත්තේ පිටියේ, නියරේ, ඇලේ දොලේ හැදෙන ඇට වර්ග, බත් කොළ වර්ග, පලා වර්ග, පළතුරු වර්ග, මේවා එදා ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සියලුම දේ සැපරුවා. ඔවුන්ට ඉහෙම් බහින රෝගයක් තිබුණේ නෑ කියලා අපේ තාත්තලා කියලා තියෙනවා. ඒ ජනතාව වර්තමානයත් එක්ක මේ නව නිෂ්පාදනයන් එක්ක අනුගත වුණා. හැම නිෂ්පාදනයකම වගේ මං වගකීමෙන් කියනවා, කුමක්කෝ අහිතකර ද්‍රව්‍යයක් තියෙනවා ක්ෂණික කෑමවල. අපි දැන් හුඳුලා තියෙන ක්ෂණික කෑමවලටනේ, ක්ෂණික කෑමවල මොකක්කෝ ශරීරයට අහිතකර ද්‍රව්‍යයක් තියෙනවා. ඉස්සර අපි කුළු බඩු යොදලා කෑම රස කරගත්තේ. දැන් විවිධ නම් වලින්, මොකද වෙළඳ නම් කියන්න කැමති නැහැ, මොකද වෙළඳ නම් ප්‍රකාශ කරොත් ආවිස අඩුයි. ඒකත් ප්‍රශ්නයක් අපේ රටේ. ඒ නිසා විවිධ නම් වලින් විවිධ රසකාරක ඊළඟට මේ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය යොදලා ආහාර ක්ෂණික ආහාර හදලා තිනවා. මේවා කණ එකේ ප්‍රතිඵලය අවසානෙට මහර්ගම අපේක්ෂා රෝහලට පෙරදී දවසකට 30-40ක් වුණේ, දැන් වෙනකොට 1000ක් විතර ප්‍රාදේශීය රෝහල් වලටත් එක්ක පිළිකා සඳහා ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. කුඩා ළමයාගේ සිට වයස් ભેදකින් තොරව. මේක ප්‍රශ්නයක් නෙවෙයිද? රත්නායක මහත්මයා, දැන් අපිට තිබිච්ච සෞඛ්‍යට හිතකර ආහාර රටාව. දැන් ඔබතුමා ඉස්සෙල්ලා කිව්වනේ අපේ මේ බැව් අමුණු දාගැබ් හැදුයි අපේ මිනිස්සු. ඔවුන්ට ඕනතරම් දේහ ශක්තිය තිබුණා, මානසික සෞඛ්‍ය තිබුණා මේ අපි ගත්ත දේශීය ආහාර රටාවෙන්, ශාකමය ආහාර පරිභෝජනය කරලා ඔවුන් ලබාගත් පෝෂණයෙන් මේ හැම ශක්තියක්ම ලැබුණේ. නමුත් පසු කාලීනව විවිධ ආක්‍රමණත් එක්ක, යටත් විජිතවාදයට නතු වීමත් එක්ක අපේ තිබිච්ච ආහාර රටාව පිළිබඳව අපිටම හීනමානයක් ඇති කරන්නට ඔවුන් සමත් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම්, රත්නායක මහත්මයා, මට මතක් වෙනවා
කැඳ බීලා වගේ ඉන්නවා කියන කතාව. දැන් මේක එක උදාහරණයක් විතරයි. නමුත් අපිට තිබෙච්ච පෝෂදායි ආහාර රටාවට මේ තරම් හීනමානයට පත් කරන්නට කටයුතු කළේ විදේශීය බලවේගමයි. ඔබතුමා කොහොමද මේ තත්ත්වය දකින්නේ? මම අපි මිස් ඔබට මම කියන්නම්, පෙර අපේ මුතුන් මිත්තෝ හොඳ පෝෂණීය ආහාරයක් හදාගත්ත හැටි උන්ට මේ දැන් නූතන දැනුම තිබුණේ නැහැ. ඕන්න විටමින, ප්‍රෝටීන, ඛනිජ ලවණ ඔය මොකක්වත් ඔවුන් දන්නේ නැහැ. ඔවුන් දන්නවා ඔවුන්ට මෙන්න මේක කෑවත් හොඳයි කියලා. ඔවුන් සමහර වෙලාවට කිරිබත් කනවා නම් ඔවුන් නිකන් කිරිබත් කෑවේ නැහැ. කෑවේ මුං කිරිබත්. හාල් වල තියෙනවා යම් ප්‍රමාණයක් ප්‍රෝටීන. ඒ ප්‍රෝටීන වල සම්පූර්ණ ප්‍රෝටීන ආහාරයක තියෙන ඇමයිනෝ අම්ල ප්‍රමාණය නැහැ. ඒකට මුං මිශ්‍ර කරලා මුං කිරිබත් හැදුවම අදාළ ඇමයිනෝ අම්ල 20ම මුං කිරිබත් වල තියෙනවා. වෙනත් ප්‍රෝටීනයක්වත් වෙනත් මේකක්වත් අවශ්‍ය නැහැ. ඒකින්ද මුං කිරිබත් කෑවා. ඊළඟට උදේට කොල්ල කැඳ බිව්වා. වහ කෝප්පයක් බිව්වේ නැහැ උදේ. මං වහ කෝප්පයක් කියලා අදහස් කරේ, මේක නමක් කියන්න මං කැමති නැහැ. හරි, අපි ඒකට වාල් කරා. අපිට දුම්බැටි පුරුදු කරේ නිකන් දීලා. අපිට කිරි පුරුදු කරේ පාසලේ ළමයින්ට නොමිලි හදලා දුන්නේ බොන්න පෝෂණයට කියලා. එහෙම ගෙනලා තමයි අපිට මේ සල්ලි වලට දෙන්න පටන් ගත්තේ. අපි ඒකට වාල් වුණා. හැබැයි ඒවෙන් අපිට ආවේ අපේ සෞඛ්‍ය අපේ හොඳ පැත්ත නෙමෙයි. අපිට ඒවත් එක එක තුනේ නරක ප්‍රතිඵල. අපි සෞඛ්‍ය එන්න නරක පැත්තට යන්න පටන් ගත්තා. කොළ කැඳ එකක් තුල තියෙන විටමින, ඛනිජ ලවණ, තන්තු හා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කොහෙන්ද ගන්නේ? කොළවල වසවිස නැහැ. අපිට ඕන තරම් පරිසරයේ, මේ ලංකාව වගේ පරිසරයක ඕන තරම් කොළක තිවර්ග තියෙනවා. ඉනුත් මෑතක් වන විට යම් යම් විශ්වවිද්‍යාලවල කොළ ගැන පෝෂණය මෙය කළා, පරීක්ෂණ කළා, ප්‍රතිඵලනිකුත් කළා තියෙනවා. කොච්චර වටින කොළ ජාති තියෙනවද අප පරිසරයේ? ඇයි මේවා අතෑරලා අපි වාල් වෙන්නේ ආපු පුරුදු වලට? රත්නායක මහත්මයා, දැන් අපේ මතු පරපුර පිළිබඳව වැඩිහිටියන්ට සුවිශාල වගකීමක් තිබෙනවා. ඔවුන් නිතර ප්‍රචාරණ මාධ්‍යන්ගෙන් අහන්නට දකින්නට ලැබෙන ආහාර පසුපසෙම යන්නේ. ඉතින් මේ ජනප්‍රිය සංස්කෘතියත් එක්ක යන දරුවෝ ආරක්ෂා කරගෙන ඔබතුමා කිව්ව කොළකැඳ වීදුරුවක්, ඒත් එක්කම දේශීය ආහාර, එළවලු, පළතුරු මේව පරිභෝජනයට නැඹුරු කරන්න දෙමව්පියන්ට තමයි වගකීම තියෙන්නේ. එතෙන්දී ඔබතුමාගේ මේ දීර්ඝකාලීන අත්දැකීම් එක මොකද්ද කියන්න තියෙන්නේ? කොහොමද දරුවෝ යළිත් අපේ පෝෂණීය දේශීය ආහාරටවත් එකතු කරගන්නේ? අපේ කියන්න කනගාටුයි, අපේ මහා මාධ්‍ය, ශ්‍රව්‍ය දුෂ්ට මාධ්‍ය, රේඩියෝ එකෙන් අපිට ලැබෙන ප්‍රතිඵලයට වැඩිය ක්ෂණික ප්‍රතිඵලයක් රූපවාහිනියෙන් ලැබෙනවා. රූපවාහිනි ශ්‍රව්‍ය දුෂ්ට, ඒක ඉක්මනට අපිට යනවා මොළේට. ඉතින් අපි උදේ ඉඳලා රෑ වෙනකම් දකින්නේ මොනවද? මේ ආහාර රටාවන් බැල ආහාර ගැනවත් මේක වැරදි ප්‍රකාශයන් කරන්න මාධ්‍ය ඉඩ තියෙනවද? එහෙම මාධ්‍ය සාකච්ඡා පවත්වපය පණපිටින් ඉන්නවද? මේක මාපියාවක්. මුදල් මත යැපෙන සමාජයක්. ව්‍යාපාරිකව තමන්ගේ මුදල් හොයාගන්න කිසිදු ප්‍රමිතියකින් තොර බාණ්ඩ වෙළඳ පොළට දානවා. ඒව පරීක්ෂා කරන ඉතා සුළු නිලධාරී සංඛ්‍යාවක්. ඔවුන්ටකෝ ඒව පරීක්ෂා කරන රසායනගාර පහසුකම්. සමහර කෙමිකල් එකතු කරලා තියෙනවා ලංකාවේ ලැබ් වල බලන්න බෑ. ඉතින් රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් නොවුන්ට මේ පිටරට සාම්පල් ඇරලා සාම්පල් ගෙන ගන්නද? ලොකුම ඡේදවාචක කියන්නේ තප්පර 30ක් වගේ රූපවාහිනී දැන්වීමක්, වෙළඳ ප්‍රචාරයක්, රූපවාහිනී මාධ්‍යක පෙන්වන්න ලක්ෂ 3කට වැඩි මුදලක් මං දන්න හැටියට අය වෙනවා. අඩුම ගානේ තප්පර 10ක පෝෂණීය නැත්නම් මිනිසුන්ගේ සෞඛ්‍යට හිතකරයි කියන දැන්වීමක් පෙන්වන්න කවුරුවක් ඉන්නවද?
දැන්ට සමහර සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ සමහර බෝනෝන රෝග අඩු කරගෙන සමහර වෙළඳැන්වීම් තියෙන ඒවාට වැඩි ආකර්ෂණය නැහැ. පොඩි උන් බලන්නේ වැඩිපුරම රූපවාහිනියෙන් දකින්නේ තමයි පරිභෝජනය කරන්න කැමති. ඒක බිඳින්න අපි දෙමව්පියෝ සහ ළමයින්ට මේ නම දැනුම දෙනවා. දැනුම දීලා දැනුමෙන් සන්නද්ධ වෙනකොට උන්ගේ චර්යාව වෙනස් කරගන්නවා. පොඩි අයගේ වෙනස් කරන්න ටිකක් අමාරුයි. ඒකට දෙමව්පියෝට දුන්නම දෙමව්පියෝ මේ තමන්ගේ ළමයින්ට මේක වටහලා දීලා ඒ චර්යාවන් වලට අනුගත කරන්න වෙනවා. ඒක අපි දැන් ආරම්භ කරගෙන යනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙක් විදිහට ඔබ රජය, ඒ කියන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ සේවය කරලා හමාර වෙලා විශ්‍රාමිකව ඉන්න කාලයක් නෙමෙයි. විශ්‍රාමිකව ඉන්න කාලයක්. හොඳයි. දැන් මේ කාලය තුල ඔබ වෙනස්ම තලයක කතාන්දරයක් කියනවා. ඔබම කියනවා දැන් කලින් කතා කරපු දෙයට පරිබාහිර ප්‍රතිවිරුද්ධයක් දැන් මම කරනවා හා සමාන හැඟීමක් මට දැන් තියෙනවා ඔබේ කතාවේ. දැන් ඒ ක්‍රියාකාරකම් මොනවද? කොහොමද ඔබ කරන්නේ? කොහොමද ප්‍රජාව දැනුවත් කරන්නේ? කොහොමද ප්‍රජාව පරිවර්තනය කරන්න ඔබ උත්සාහ කරන්නේ රත්නායක මහත්මයා? ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. අපි බෞද්ධයෝ. මම හිතන්නේ අපි නොදැන එදා කරේ පව පුරව ගැනීම. මිනිස්සුන්ට වැරදි උපදේශයක් දුන්නා කියලා දැන් හිතෙනවා. අපි ඒකෙන් මිදෙන්න ඕන. ඒකෙන් මිදෙන්න මට හොඳ වේදිකාවක් හමු වුණා. ඒ වේදිකාව තමයි ධම්ම වොයිස්පෝ ඇනිමල්ස් කියන සතුන් වෙනුවෙන් දහම්මඩ කියන සංවිධානය. මම ඒ සංවිධානයට සම්බන්ධ වෙලා දැනට ස්වේච්ඡා සේවකයෙක් වශයෙන් ජනතාව දැනුවත් කිරීමේ කාර්යය නිරත වෙනවා. ඒ දැනුවත් කිරීම මොන මොන අංශවලින්ද දැන් වර්ගීකරණය කරොත් එහෙම ඔබතුමාට කියන්න පුළුවන් කොයි කොයි අංශවලින් ඔබ දැනුවත් කරනවද? පළමුව තමයි ඔවුන්ගේ වැරදි ආහාර පුරුදු. ඊළඟට ව්‍යායාම. ඊළඟට ඔවුන්ගේ පානය කිරීම. මොකද ආහාර ගත්තම ආහාර වලටම අයිති වෙනවා පානය කිරීම. නමුත් ඒකත් දෙකට බෙදලා තමයි අපි දැනුවත් කිරීම කරන්නේ. දැන් පොඩි උදාහරණයක් මම කියන්නම්. සීනි රහිත බීම වර්ග තියෙනවා. පැණි බීම වර්ග. ඒ පැණි බීම වල සීනි රසය ගන්න එකතු කරලා තියෙනවා ඇස්පාටම් කියලා. සීනි වගේ 300ක් විතර ගුණයක් මම දන්න හැටියට පැණි රසයි. ඒ ඇස්පාටම් මේ වෙනකොට පිළිකා කාර්යයක් කියලා හොයාගෙන ඉවරයි. අද ෆුඩ් ඔතොරිටි එකෙන් අනුමත කරන රසකාරකයක් වර්ණකාරකයක් කල් තබා ගැනීමේ මේ මූලද්‍රව්‍යයක් තව මිනිස්සු පරිභෝජනය කළා වසර ගාණක් ගියාට පස්සේ තමයි මිනිස්සු තුළ ඇති වෙන වෙනස්කම් හඳුනාගෙන ඒක පිළිකාකාරයකයක් නැත්නම් වෙනත් රෝගයක මූලයක් කියලා දැනගෙන ඉවත් කරන. එතකොට සමාජෙ ගොඩක් දෙනෙක් ඒ සඳහා ගොදුරු වෙලා අවසන්. ඉතින් මට මේ අපේ පොදු මහජනතාවට කියන්න තියෙන්නේ ඔබේ දරුවාගේ සෞඛ්‍ය රැකගන්න ඕන නම්, ඔබේ දරුවා නිරෝගී කෙනෙක් කරගන්න ඕන නම්, මතු පන පරපුර නිරෝගී පරපුරක් කරගන්න ඕන නම්, ඔබේ දරුවාට කිසිදු කෘතීම දෙයක් යොදපු කෑමක් බීමක් නොදී ඔබේ කිරියම්මා කිරියත්තා කෑව යුගයේ දේවල් වලට යූටර්න් එකකින් යන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් ඊට ආසන්නයෙන්වත් ඔහුට ඔහුගේ කැම්බෙල්ට පුළුවන් තරම් කොළ වර්ග, පලා වර්ග, අලුත් පළතුරු, අලුත් එළවලු වඩා වැඩියෙන් එකතු කරන්නගෙන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ. ඒ නැතුව ගියොත් වෛද්‍ය විද්‍යාඥයන් කියනවා
අනාගත පරපුර මේ වගේ තුන්වන ලෝක දුප්පත් රටවල අනාගත පරපුර දෙමව්පියන් බලාගෙන ඉද්දි මේ යන පරපුරක් වෙනවා කියලා. දැන් එතෙන්ට පාර කැපීගෙන යන්නේ. හේතුව අවුරුදු 10 12 ළමයින්ටත් ක්ෂණික කෑම කාලා, පිටි සහිත කෑම වැඩිපුර කාලා, තෙල් සහිත කෑම වැඩිපුර කාලා, සීනි සහිත කෑම වැඩිපුර කාලා ඔවුන් දැන්ටත් දියවැඩියාවෙන් පෙළනවා. අපේ වැඩිහිටි පරපුර ගත්තම ලංකාවේ ජනගහනේ 120,000 25,000 විතර ගණනය කරලා තින්නේ. 130කට ආසන්න සංඛ්‍යාවක් දියවැඩියාවෙන් කියලා හඳුනගෙන තියෙනවා. ඒ 130ක සංඛ්‍යාවෙන් 103ක් දියවැඩියාව නිසා අන්ධ වෙලා තිනෝ. ඒක නිසා මේ වෙලාවේ මට පණිවිඩයක් කියන තියෙනවා. දියවැඩියාව කාට හරි තියෙනවා නම් වහාම ගිහිල්ලා රජේ රෝහලකට හෝ සායනකට ගිහිල්ලා අදාළ වෛද්‍ය ප්‍රතිකාර වෛද්‍යවරුන්ගෙන් ලබා ගන්න මාසිකව දෙන බෙහෙත් ප්‍රමාණය හරියට පාවිච්චි කරන්න. ඒකම අක්ෂි වෛද්‍යවරේ කමු වෙලා අක්ෂි වෛද්‍යවරයාට කියලා ඇස් දෙක පරීක්ෂා කරව ගන්න. අක්ෂි වෛද්‍යවරයා එතකොට ඔබට උපදෙස් දෙවි. මාස 3න් එන්නද 6න් එන්නද අවුරුද්දකින් එන්නද? මාස 3කින් එන්නකොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා, අවුරුද්දකින් එන්නකොත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඇස් අන්ධ වීමේ ප්‍රවණතාවය වැඩි. ඒකින්ද ඇස් දෙක පරීක්ෂා කරව ගන්න වහාම වෛද්‍යවරයෙක් හමු වෙලා. ඒ වගේම මාසිකව නියාමනය කරන්න ඔබගේ සීනි ප්‍රමාණය සහ ප්‍රෙෂර් එක තියෙනවා නම් නැත්නම් අදිරුදුර පීඩනය ඒකත් මාය කරන්න. ඒ දෙක පාලනය කරොත් ඔබට අවුරුදු 5ක් 6ක් යනකොට අනිවාර්යෙන් වකුගඩු දෙක නරක් වෙනවා. වකුගඩු දෙක නරක් වුණොත් කෙටි කාලීන ප්‍රතිකාර නැත මැරෙනකන් දුක් විඳලා මැරෙන්න පුළුවන්. ඉතින් ඔබට තියෙන ඔබේ සෞඛ්‍ය ඔබ රැක ගන්න. මට නායකයෙක් කියපු දෙයක් මතක් වෙනවා. තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න කියලා ඒ නායකයා කිව්වේ. හරියට හරි. එහෙමනම් ඔබේ සෞඛ්‍ය, ඔබේ පවුලේ සෞඛ්‍ය ඔබ මූලික වෙලා රැක ගන්න, කටයුතු කරන්න. බාහිරින් දෙන දිරිගැන්වීම් මත ක්‍රියා නොකර. රත්නායක මහත්මයා, දැන් ඔබතුමා රාජ්‍ය සේවෙන් විශ්‍රාම ගත්තට පස්සේ මේ වන විට ධර්ම වොයිසස් ලොවැනිමල් සංවිධානයත් එක්ක එකතු වෙලා ප්‍රජාව අතරට ගිහිල්ලා මේ වැදගත් පණිවිඩය සමාජගත කරන්නට සුවිශාල කාර්යභාරයක් සිදු කරනවා. ඔබතුමාට විවිධ වයස් කාණ්ඩවල උදවිය හමු වෙනවා ඇති. පොඩි දරුවෝ, තරුණ ප්‍රජාව, මැදි වයසේ අය, වැඩිහිටි ප්‍රජාව, මේ සියලුම පාර්ශ්වයන් ඔවුන්ගේ අදහස් ඔබතුමා එක බෙදා හදා ගන්නවා ඇති. ඇත්තටම අපේ සමාජයේ අද ඉන්න තැනත් එක්ක ඔවුන් වෙනස් කරන්න පුළුවන්ද? මේ පණිවිඩේ බාර ගන්න ඔවුන් සූදානම්ින් ඉන්නවද? එතනදී මම එකක් කියන්න ඕන. වැඩිහිටි පරපුර, ගොඩක් අපිට වැඩිහිටි පරපුර හමු වෙන්නේ එක සමිතියකදී. එහෙම නැත්නම් සිල් අරගෙන ඉන්න තැනකදී. ඒ අයට මේ පණිවිඩය දුන්නම ඒ අයගේ සෞඛ්‍ය අධ්‍යාපන මූලධර්ම අනුව අපි අදහසක් කියන්න ඉස්සෙල්ලා දැනටම සෞඛ්‍ය අධ්‍යාපන විද්‍යාඥයෝ ප්‍රකාශ කරලා තිනවා. අපි අදහසක් කියන්න ඉස්සෙල්ලා 2% විතරයකට අනුගත වෙලා ඉන්නවා. ළඟට අපි කියන දේ 16% විතර ගන්නවා. 100% මහරවන්න බෑ. ඒ 16% ගන්න ක්‍රියාමාර්ගයේදී තව කට්ටියක් බලාගෙන ඉන්නවා. ඒ බලාගින්දලා අර 16ගේ ක්‍රියාමාර්ගයේ හොඳනම් ඒ අය ඒකට අනුගත වෙනවා. එහෙම ගිහිල්ලා 80 ගානක විතර යන්න පුළුවන් ජනතාව ඒකට කියනවා. සෞඛ්‍ය අධ්‍යාපන විශේෂඥයෝ දියසෙවල බැඳිච්ච ගලක් තුල නිතර එහාට මෙහාට යන්න කියනවා, අඩිපාරක් හැදෙන්න. එහෙමනම් අපි දැනුවත් කරන අයටත් අපිට නිතර අපි වගේම තව කාගෙන් හරි දැනුම එන්න ඕන, මාධ්‍ය තුලින් හරි දැනුම එන්න ඕන. එතකොට අනුගත වෙන කණ්ඩායම් වැඩි වෙනවා. එහෙම වුණොත් අපිට මේක විඳ ගන්න පුළුවන්. පොඩි ළමයින්ට දයාව, අනුකම්පාව, ආදරය, කරුණාව, මෛත්‍රිය කියන ගුණාංග ටික තමයි දැන් ගොඩක් අඩු වෙලා තියෙන්නේ. දහම් පාසල් යන ළමයා තුල ඒක තියෙනවා කියලා අපිට පේනවා. දහම් පාසල් නොයන අය ගොඩක් ඉන්නේ. එතකොට අපිට දහම් පාසලට ඒක දෙන්න වෙනවා. මොකද මේ මාධ්‍යත් එක්ක ළමයි ගණිපු මාධ්‍යෙන් ගත්තේ හොඳ නෙවෙයිනේ, ගේම් ගත්තේ. ඒ ගේම් ගත්තම ගේම් වල තියෙන්නේ පරාජය නෙමෙයි, පහර දීලා ඉදිරියට එන ඕනම කෙනෙක් මර්ධනය කරන්න. ඒකේ උදාහරණයක් තමයි දැන්ට මාස 6කට විතර ඉස්සර ගුරු මහත්මියගේ සාමි පුරුෂයා ළමයි 3 දෙනෙකුට, තරුණ වයසේ ළමයි 3 දෙනෙකුට ප්‍රකාශ කරා දරුවනේ හෙල්මට් දාගෙන ඵලයල්ල කියලා. ඔබතුමියත් මාධ්‍යෙන් දකින්න ඇති, හෙල්මට් දාගෙන ගියා නෙවෙයි, හෙල්මට් වලින් පහර දීලා
අවසානට බලනකොට අර ගුරුතුමියගේ සාම පුරුෂය මිය ගියා. ඉතින් මේක සමාජ ඡේද වාචකයක්. අපි එක දාර්ශනිකයෙක් කියලා තිනවා අඳුරට සාප කරන්න එපා කියලා. ඔබ එක පහනක් වෙන්න කියලා. අපි මේ අන්නේ වගේ මේ අඳුරේ ඉන්න අයට එක පහනක් වෙලා හරි ආලෝකයක් පෙන්වන්න කටයුතු කළා. මේක කාලයක් එක මේක කණ්ඩායම එකතු වෙනකොට මේක අඳුර පහ වෙලා යයි. ඒක අපේ බලාපොරොත්තුව. ඒක අපේ විෂන් එක. දැක්ම. රත්නායක මහත්මයා, දැන් බෝ නොවන රෝග ගැන කතා කරද්දි මට හිතෙනවා අපේ ශරීර සෞඛ්‍යයට හානි කරන රෝග විතරක්ම නොවේ බෝ නොවන රෝග. මනස අපේ ශරීරයේ ප්‍රධාන අංගයක්. අපිට දෘශ්‍යමාන නොවුනට මනස නිරෝගීව පවත්වාගෙන යන්නටත් අපේ ආහාර රටාව ඉතාම වැදගත්. ඒ විතරක් නෙවෙයි, අපිත් එක්ක ජීවත් වෙන අපේ අසල්වැසියාට, නැත්නම් අපේ පාසලේ ඉන්න මිතුරු මිතුරියන්ට, ගුරු භවතුන්ට, ආයතනයේ ඉන්න අයට, ගමේ ඉන්න අයට, රටේ ඉන්න අයට, ලෝකෙම ඉන්න අයට, මිනිස්සුන්ට, සත්තුන්ට, ගහකොළට, ඇළදොළට ආදරය කිරීම අපේ මනස සුවපත් වෙන්න අතිශයින් නිවහල් වෙනවා. මෙන්න මේ පණිවිඩය සමාජගත කරන්නට ඔබතුමා කොහොමද තමන්ගේ කාලය කැප කරන්නේ? ආහාර මම අර කිව්වේ ආහාර වලින් වෙන ව්‍යසනය කියන ගමන් පෙන්වා දෙනවා. දැන් නූතන නව පරපුර මොන දිසානදිට යන්නේ කියලා ළමයින්ටත් යම් මට්ටමක උන්ට තේරෙන මට්ටමින් ඒ ගැන දැනුවත් කිරීම කරන ගමන් දෙමව්පියන්ට යම් යම් උපදෙස් දෙනවා අපි. ඒ උපදෙස් දීලා ඔවුන් ඒ ව්‍යසනයෙන් මුදවා ගන්න කටයුතු කරනවා. හේතුව ආදරය, කරුණාව, දයාව අපිට මේන සමාජ තියෙන මූල ධර්ම ටික ඉවත් වීම තුළ අපි දැන් යන්නේ කොහෙටද? අපේ සිංහල සමාජයේ, බෞද්ධ සමාජයේ අපේ වැඩිහිටියන්ට ගරු කිරීම, ඊළඟට වැඩිහිටියෝ බලා ගැනීම මේවා තිබුණා. දැන් ඒව එකින් එක ගිලිහි ගිලිහි යනවා. රෝග විතරක් නෙමෙයි, සමාජ සම්බන්ධතාත් ගිලිහි ගිලිහි යනවා. මේව වර්ධනය කරන්න අපි කටයුතු කරන්න ඕනේ. නැත්නම් ඉදිරි ජාතියක් අපිට නිරෝගී ජාතියක් විතරක් නෙවෙයි, මනසින් නිරෝගී ජාතියක් හොයාගන්නත් අමාරු වෙනවා. මොකද සංඛ්‍යා ලේඛන අනුව 8 දිනකින් එක්කෙනෙක් විතර මානසික පීඩනයකින් පෙළෙනවා කියලා වෛද්‍ය වාර්තා දැන් සඳහන් වෙනවා. ඒක සුළු කාරණයක් නෙමෙයි, බරපතල සමාජ ඡේද වාචකයක්. ඔව්, ඔබතුමා ධර්ම වොයිසස් ෆෝ ඇනිමල් සංවිධානයට සම්බන්ධ වෙලා දිවෙන පුරා ප්‍රජාව දැනුවත් කරනවා කියලා අපි දන්නවා. ඉතින් ඒ දැනුවත් කිරීම වලදී ඒ ප්‍රගතිය ගැන, ඒ කියන්නේ දැනුවත් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල ගැන ඔබ සෑහීමකට පත්වෙනවද? පත්වෙනවා නම් ඒ කොහොමද? ඔව්, බොහොම වැදගත් ප්‍රශ්නයක් අපි සුජීව මහත්මයා අහුවේ. මම පමණක් නෙවෙයි, මේ සංවිධානයේ මේ වෙන විට 15කට වැඩි සංඛ්‍යාවක් දේශකයන් වශයෙන් සම්බන්ධ වෙලා ස්වේච්ඡාවෙන් උන් ජනතාව දැනුවත් කිරීම කරනවා. එතනදී අපි ගිහිල්ලා අපි එක එක කණ්ඩායම් වල දැනුවත් කරන ඕනේ. මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි ගිය සතියක ලොකු වැඩසටහනක් ලේ දන් දී මේක පැත්තකින් කරනවා. අනිත් පැත්තෙන් කතික තරඟ තියෙනවා, චිත්‍ර තරඟ තියෙනවා. ඒ එතන යනකොට 30ක් විතර උපාසක අම්මලා, ඒ උපාසක පියවරු සිල් සමාදන් වෙලා ඉන්නවා. ඒ අර අර සේරම යද්දි එතනටත් මම ගිහිල්ලා අර සිල් මෑණිවරු එක්ක, සිල් පියවරු එක්ක විනාඩි 20ක් 30ක් කතා කරා. ඒ කතා කරලා එනකොට මගේ නවක නිලධාරියෙක් හිටියා. ඒ නවක නිලධාරියට අත්දැකීම ලැබුණා. නැවතෙන්න සමහර අය කියන්නේ බුදු පුතේ කියලා. ඒ අපිට ඒ මානසික තෘප්තිය මුදලට ගන්න බෑ. එයාට යමක් ලැබුණා කියලා. ඒ වගේ පාසල් වල ගිහිල්ලා, ඊළඟට ඔය දාම් පාසල් වල ගිහිල්ලා අපි දේශන කරාම අපිට නැවතෙන්න කියලා ආරාධනා කරනවා.
එන්නේ මොකටද? නව දැනුමක් ඔවුන්ට පෝෂණය කරගන්න. නව දැනුමෙන් පෝෂණය වෙලා පරිපූර්ණ වෙන්න බලන්න. නව දැනුම ගැන ඔබ කියනකොට පැරණි දැනුමක් ගැනත් කියවෙනවනේ අනිපති. ඔව්. ඒ පැරණි දැනුම අපේ සංස්කෘතිය තුළට කිඳා බැහැලා තියෙන්නේ. අන්නේ පැරණි දැනුම අභියෝගයට ලක් කරනකොට අර හෙල්මට් ප්‍රහාර එල්ල වෙන්න පුළුවන් ඒ සංස්කෘතිය. ඉතින් ඒ ගැන තියෙන තක්සේරුව මොකද්ද? මේකට එන ප්‍රතිරෝධය ගැන, එහෙම නැත්නම් මේ පළදාවිතාය ගැන මේ කරන මේ දක්වා අපි පොදු ජනතාව විවිධ කණ්ඩායම් දැනුවත් කරා. එහෙම ඕන්ගෙන් ප්‍රහාරෙන්නේ නැහැ. නමුත් අපිට ඉස්සරහට වෙනත් තැන්වලින් ප්‍රහාර එයිද කියන බලාපොරොත්තුවක් තියෙනවා. මොකද ලංකාව වගේ රටක සත්‍ය ජනතාව තුළට යවන්න අමාරුයි. යම් යම් බහුජාතික සමාගම්වල නිෂ්පාදන උන් අලෙවි කරගන්න ගන්න වෙළඳ උපාය මාර්ග බිඳලා. එතකොට උන්ට ඒ අදහස් දෙන පුජ්‍යලයාගේ ජීවිතයේ උන්ට වටිනකමක් නැහැ. උන් ඒකටත් යොමු කරන්නේ යා මෙහෙන් ඉවත් කරන්න. මේ පහුගිය කාලය තුළ මේ වගේ YouTube නාලිකාවක දේශනයකට සහභාගුණා සහෝදර PHI මහත්තයෙක් සහ වෛද්‍යවරයෙක් ඒ දෙදෙනාමද ජීවතුන් අතර නැත. ඒ නිසා අභියෝග තියෙනවා. ඒ අභියෝග තිබුණත් අපිට යුතුකමක් තියෙනවා. අපි දැනුම ලබාගත්ත පුද්ගලයෝ වශයෙන් අතීතයේ අපි කියපු වැරදි නිවැරදි කරගන්නත් දවසින් දවස දැනුම යථාවත් වෙනවා ලෝකේ. අලුත් පරිේශන කරනවා. ඒ පරිේශනවල අපිට ලැබෙන මම විශේෂයෙන්ම ධම්ම විස්පෝ ඇනිමල්ස් කියන අපේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේට අධ්‍යක්ෂකතුමාට අපේ සභාපතිතුමාට ගරුතර අපේ සචින්ද්‍රය ස්වාමීන් වහන්සේට අනිත් අධ්‍යක්ෂකම ලංකාවේ ඉන්න අධ්‍යක්ෂක වරුන්ට සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. නව දැනුම අපිට නිතර නිතර යථාවත් කරන සූම් මීටින් හරහා. එතකොට අපි එදා ඉගෙන ගත්ත දේ නෙමෙයි ලෝකේ තියෙන අලුත්ම පරිචයන ප්‍රතිඵල අපිට දන්නවා. අපි ඒක සමාජගත කරනවා. අපි කියන නූතන ඉන්න ජනතාව YouTube පාවිච්චි කරනවා. YouTube බලනවා, WhatsApp බලනවා, වෙනත් වෙනත් මාධ්‍ය බලනවා. ඔවුන්ට ඒව පරිශීලනය කරන්න කියනවා. TikTok නෙවෙයි මේවා බලන්න කියලා. එතකොට දන්න කෙනා බලනවා. එහෙම අත්දැකීම් තියෙනවා. මම එක දේශනයක් කරන වෙලාවක ඒ දේශනේ එතන හිටියා රාගම වෛද්‍ය විද්‍යාලේ වෛද්‍ය ශිෂ්‍යාවක්. දේශනේ ඉවරලා මම ඇවිල්ලා පහළට ආවම ඇවිල්ලා මට කතා කරා. කතා කරලා කිව්වා ඉතාම වැදගත් කර දේශනය. මේක සමස්තයකටම කියන්න බැරිද කියලා. ඒ තුන්වෙනි වසරේ රාගම් වෛද්‍ය විද්‍යාලේ ඉගෙන ගන්න ශිෂ්‍යාවක්. මං කෝ අපි සමස්තයකටම කියන්න උත්සාහ ගන්නවා කිව්වා. ඔබතුමියලත් මේ වෘතියට පිවිසිලා මේක සමාජගත කරන්න කිව්වා. ඉතින් මං ඉල්ලීම කරේ. ඔව්, ඒත් වශයෙන්ම තා වටිනා අදහස් සමුදායක් ඔබ තුල තියෙන බව පේනවා මේ කතා බහ තුලින්. ඉතින් මං හිතනවා රටපුරා ඔබ ප්‍රචාරය කරන්නේ, එහෙම නැත්නම් ප්‍රජාව දැනුවත් කරන්නේ මේ දැනුවෙන් සන්නද්ධ වෙලා. ඒ වගේම රත්නායක මහත්මයා, අපි උපදිනකොට තිබ්බ රට නෙමේ අද තියෙන්නේ. අලුත් පරම්පරාවට බාර දෙන, කියන්නේ අපිට ලැබුණු රට නෙමේ අපි බාර දෙන්නේ අනාගත පරම්පරාවට. ඉතින් මේ ඛේදවාචකයක්. ඒ වගේම මේ ගැන වරදකාරී හැඟීමක් අපේ පරම්පරාවට තියෙන්න ඕනි කියලා මම හිතන හරද සාක්ෂියට එකඟනම්. ඉතින් ඒක එහෙමනම් ඒ දේ වෙනුවෙන් කරන නිරාවරණය තුලින් උරුම වෙන්නේ අර PHI මහත්තයාටත්, ඒ වගේම දොස්තර මහත්තයාටත් උරුම වෙච්ච ප්‍රතිඵලය නම්
අපි සූදානම් විය යුතුයි ජාතියක් මරනවද තමන් ජීවිතේ පූජා කරනවද කියන තැනට. මං හිතන්නේ ඒ වගේ ශ්‍රේෂ්ඨ අරමුණකින් සමාජයේ නැමැති ගඟට බැහැලා උඩුගම් පීනන ඉතාම තීරණාත්මක චරිතයක් හැටියට මං ඔබව හඳුන්වා ගන්න කැමති. ඔබට මොකද හිතෙන්නේ මේ ධර්ම විශ්ස් ෆෝ ඇනිමල් සංවිධානය තුළ ඔබ කරන භූමිකාව? සුජීව මහත්මා, මම හිතන්නේ අර ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රකේ කියන ඒ වදන මගේ මනස තුළ දෝංකාර දෙනවා. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රකේ කියලා ඒක දෝංකාර දෙනවා. ඉතින් මට මම අර පෙර කිව්වා වගේ අඳුරට ආලෝකයක් සපයන්න පුළුවන් නම් ඒකට අපි දවසින් දවස තව තව කණ්ඩායම් මේකට එකතු කරගන්නවා. එතකොට සත්‍යයේ යථාබෝධය මිනිසුන්ට වැටහිච්ච අය අපි වටා රැල්ල වටා එකතු වෙයි. එකතු වෙලා ඉදිරියේදී මේක මහා ප්‍රවාහයක් ගඟක් වගේයි. එදාට බාධක දාන කිසි කෙනෙකුට බාධක වලින් නවත්තන්න බැරි වෙයි. ජතා තත්ත්වයේ තීරුම් ගන්නෝ ජනතාවනේ නූතන પરම්පරාවත් තීරුම් ගනී. ඔවුන් ලෙඩ වෙන්න අකමැති. අපි ලෙඩ වෙන්න අකමැති જાතියක්. නමුත් ලෙඩ වෙනවා කිව්වම ගමන් පිට දැනෙනවා ඇතුළට. රජෙක් වුණත් ලෙඩෙක් නම් වැඩක් නැහැ කියලා කියනෝනේ. ඒක අපිට තියෙන හොඳ ශක්තිය. අන්නේ ප්‍රවාහය ගොඩනගෙනකම් අපි මගදී ඉවත් වෙලා යන්න පුළුවන්. ඉවත් කරන්න පුළුවන්. ඒත් කමක් නැහැ. අපි ගත්ත මේ ව්‍යායාම විශේෂයෙන්ම ධර්ම විශ්පෝ ඇනිමල්ස් සංවිධානය තුලින් අපිට දුන්නුවේ ගැම්ම හයි. අපි මේක ඉදිරියට දාගෙන යනවා. මේක අනාගතයේ ප්‍රවාහයක් වෙලා මෙතෙන්ට සියලු දෙනා එකතු වෙලා ඔය වාදක කරන සියලුම දෙනා පන්නා දමාවේ. ඉතෙක් අපි බලන් මේ ගමන හිමිඤ්ඤා. රත්නායක මහත්මයා, මං අහන්නේ ඔබතුමාගේ වයස කීයද කියලා. නමුත් පෙනෙනවා ඔබතුමා බොහොම තරුණ ජවෙන් යුක්තව සිටින කෙනෙක් කියලා. ඒකට හේතුව ඔබතුමාගේ ආහාර රටාව, මානසික යෝග්‍යතාව සහ ධර්මයේ හැසිරීම කියලා මම විශ්වාස කරනවා. ඔබතුමා ලැබූ නිරෝගී සම්පන්නිය ඔබේ දරුවන්, දරුවන්ගේ දරුවන් අත්විඳිනවා නම් ඔබතුමා අනිවාර්යෙන් ප්‍රිය කරાવી. ඔබ නාදුරන දරුවෙක් වුණත් රටේම දරුවන්, ලෝකේම දරුවන් නිරෝගී දරුවන් වෙනවා දැකීම ඔබතුමාට සතුටක් වේවි. ඒ වෙනුවෙන් ඔබතුමාගේ වටිනා කාලය කැප කරන්නේ. ඉතින් මේ ධර්ම වොයිසස් ෆෝ ඇනිමල් සංවිධානයත් එක්ක එකතු වෙලා ඉන්න මේ දරුවන්ට ඔබතුමාට දෙන්නට පණිවිඩයක් ඇති. කොහොමද නිරෝගී සම්පන්නිය වෙනුවෙන් සහ අනිකාගේ නිරෝගී සම්පන්නිය වෙනුවෙන් අපි කටයුතු කළ යුතු වන්නේ කියලා? මම මෙතන මගේ මෑනියන් පිළිබඳ පොඩි සඳහනක් කරන්න ඕන. මගේ මෑනියෝ විද්‍යාව ගැන, මේවා ගැන මොකුත් දන්නේ නැහැ. මාංශ පරිභෝජන ගැන මොකක්වත් දන්නේ නැහැ. මගේ මෑනියෝ දැන් අවුරුදු 1කමාරක විතර මිය ගියා. හැබැයි මම දන්න කාලේ ඉඳලා මෑනියෝ කෑවේ නැහැ කේක් කෑල්ලක්වත් බිත්තර දාලා කියලා. ශාකම ආහාර මතමයි මෑනියෝ යපුනේ. මෑනියන්ගේ ඒ පොඩි කාලේ ඉඳලා මේක අවුරුදු 103ක් මයි මෑණියෝ ජීවත් වුණා. ඒක මටත් ආදර්ශයක්. මගේ වයසත් වසර 70 මේ සැප්තැම්බර් 17ට සමරන 71ට යන්නේ ඊළඟට. එහෙමනම් වෙනත් මුකුත් මං කියන්න යන්නේ නැහැ. ඔබතුමිය අහුව ප්‍රශ්නෙට එතනම උත්තරේ තියෙනවා. තමන් ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරගත්ත දේ තමයි ඔබ ලෝකයට දෙන්නේ. එය මවාපෑමක් නොවේ, තවත් කෙනෙක් පෙළඹවීමක් නොවේ, තමන් තහවුරු කරගත්ත දේ. ඉතින් මේතරම් ජීවමාන උදාහරණ තියෙද්දී ඇයි අපේ සමාජය තවමත් අවරට ගමන් කරන්නේ? ඉතින් ඔවුන් මුදා ගැනීම සඳහා අපි ප්‍රමාද නොවී කටයුතු කළ යුතුයි නේද රත්නායක මහත්මයා? ඔව්, ඔබ කිව්ව දේ හරි. මේ මුදා ගැනීමට ඉන්න කණ්ඩායම් අල්පයයි. ජනතාව එක්ක සාපේක්ෂව ගත්තාම ඉතාම සුළු සංඛ්‍යාවක්. ඒ සංඛ්‍යාවෙත් ප්‍රබල විස්තරයන් යන අයට ප්‍රහාර ලැබෙනකොට අනිත් අය පොඩ්ඩක් කතා කිරීමෙන් වළකිනවා.
මේක ජනතාව තුළට ගෙන 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 ගියොත් මං අර පෙරදී කිව්වා වගේ ප්‍රවාහයක් හැදේ. එතෙක් අපි මේකට උනන්දු වෙමු, ඒ ප්‍රවාහයත් එක්ක අපි එකතු වෙමු. එතකොට මේ බලපෑම් සේරුම් ඉවරයි. මොකද සෞඛ්‍යයට බයයි, තමන්ගේ නිරෝගීකම නැති වෙනවට මිනිස්සු බයයි. ඒක ප්‍රධාන දෙයක්. තමන් ලෙඩ වෙනවට බයයි. ඒක තමයි මෙතන තියෙන මූලිකම බීජය, හරය. ඒක මිනිස්සුන්ට අවබෝධ වුණ දවසට ඒක තරුණ පරපුරට බොහොම ඉක්මනට අවබෝධ වෙනවා. දැන් මම දේශවලදී අහන්නේ ඔයාගේ අම්මලා තාත්තලා අත උස්සන්න බලන්න කී දෙනෙක්. සමහර අය අත උස්සන්නේ නැහැ. මං කියන අත උස්සන්න එපා එනං. මං කියන කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. ඉතින්ට තමන්ගේ ළමයි පත් වෙන්න පුළුවන් කියලා මම මේ අවධානමත් දෙනවා. ඒ තුල අපිට අර පරිවර්තනය අපිට කරන්න හරි ලේසි. අහස් වියන මේ සොඳුරු පිළිසඳරේදී අද අපිත් එක්ක කතා බහට එකතුනේ විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂක, එවැගේම ධර්ම වොයිසස් ෆෝ ඇනිමල් සංවිධානයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරක KDG රත්නායක මහත්මා. එතුමාගේ දීර්ඝ කාලීන රාජ්‍ය සේවයේ අත්දැකීම් එක්ක, එවැගේම ධර්ම වොයිසස් ෆෝ ඇනිමල් සංවිධානයත් එක්ක එකතු වෙලා එතුමා රට පුරා සිදු කරගෙන යන මේ සමාජ සත්කාරයන් පිළිබඳව ඒ අත්දැකීම් අපිත් එක්ක අද එතුමා බෙදා හදා ගත්තා. මේ සියල්ලක්ම ඔබේ, අපේ, අප සියලු දෙනාගේම නිරෝගී සම්පත වෙනුවෙන්. ඉතින් තමන් ලද අත්දැකීම් අපි හැම දෙනා එකම බෙදා හදා ගන්නට අද දවසේ එකතුණු KDG රත්නායක මහත්මා, ඔබතුමන්ට මේ සමාජ සේවයේ තව චිරාත් කාලයක් සිදු කරන්නට නිරෝගී සම්පත, චිර ජීවනය ලැබේවයි අපි ප්‍රාර්ථනා කරමින් ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද අහස් වියන යට අපත් සමගින් එක්වීම පිළිබඳව. ආයිබෝවන්. ආයිබෝවන්.